ආයුබෝවන් දරුවෝ සියලුම දෙනාට තෙරුවන් සරණයි හැම දිනාටම ඉතින් අද අපි මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නේ නේද 10 ශ්‍රේණිය සිංහල සාහිත්‍ය පිළිබඳව යම් කිසි අත්‍යවශ්‍ය කොටසක් ගැන කතා කරන්නට පුතේ ඉතින් ඕගොල්ලොන්ට වැදගත් වෙයි කියලා හිතන කොටසක් ගැන තමයි පුංචි හැඳින්වීමක් කරන්නට මම ආවේ එතකොට අපි කතා කරමු පුතේ මම එන්නම් කාලේ නාස්ති නොකර ඉක්මනටම කාරණාවට ඕගොල්ලෝ साहित्य कोटसाक हम वेनुमा विषय अतुलेगोलु दानवा नेद भाषा कोटसाक वेनमेनवा इतकोट साहित्य पाड़ा ओगोलंट लभनवा अत्यावश्यम साहित्य प्रश्न पत्र विचार प्रश्न किल कोटसाक मुखद विचार प्रश्न किल कोटसाक बोहो दरुवान अपहसुम कारणावा तेरुना बोहोदरुवंट अपहसुम कारणावा तेरुना एक अपहसुवेन कारणावल गोडक तीना बोहोदरु लियन विधिय दान्ने बोहोदरु उद्रुत कटपाडं करगन्न विधिय दान्ने कटपाडं करन उद्रुत मोनवाद कियला दान्ने ने नेद मे वगे प्रश्न गोडक तीना प्रश्नयक हरियट तेरुम गन्न दरु दान्ने ने तेरुना मेहम 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 पतिवलिन विग्रह करला पेन्नन्न किव्वत ओगलन्ट एक विग्रह करगन्न बे नेद एतकोट मे सियलुम कारणावन अत्तटम अमारु इद करन्न अत्तटम मम योजना करन्ने पुते मे किसिम देयक अमारु नेहे තේරුණාද ප්‍රශ්න තියෙන්නේ ඕගොල්ලෝ හොඳට ඒක ඉගෙන ගන්න ඕනේ හරියට මග පෙන්වීම කර ගන්න ඕනේ තේරුණාද එතකොට මම ඕගොල්ලන්ට පොඩි කියලා කාලයක් ඇතුළත පොඩි දෙයක් උගන්වන්නම් ඕගොල්ලෝ බලන්නකෝ අමාරුද ලේසිද කියලා තේරුණාද කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න ඒක කරන්න පුළුවන්ද බැරිද මේක ඉගෙන ගන්න පුළුවන්ද බැරිද කියන එක හරි පුතේ මම ඕගොල්ලන්ට කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ඕගොල්ලන්ට මම හිතන්නේ බෝඩ් එක පේනවා ඇති හරිද දැන් ඕගොල්ලෝ විචාර ප්‍රශ්නයකට ගියපුවාම මම ඕගොල්ලන්ට පුතේ විචාරයක් ලියන්නේ කොහොමද කියන එක වෙනමම දෙයක්. ඒක අපි බලමු ඉස්සරහට කතා කරන්න පුළුවන්ද කියන එක. විචාරයක් ලියන ක්‍රමවේදයක් තියෙනවා. විභාග ආකෘතියට අනුව ගලපන විදිහක් තියෙනවා. ඒ අනුව ඒක ගොඩනැගෙන විදිහක් තියෙනවා. ඒක වෙනමම හදාරන්න ඕන දෙයක්. තේරුණාද? මම මේ ඕගොල්ලන්ට කියන්න හදන්නේ ගොඩාක් වැදගත් දෙයක් පුතේ. මොකද්ද? මේ විචාරවලට උද්ෘත කොහොමද අපි කටපාඩම් කරගන්නේ සහ ඒ උද්ෘත කොහොමද අපි භාවිතා කරන්නේ කියන එක. තේරුණාද? විචාර ප්‍රශ්නයක් ඇතුලේ දැන් මම එනවා සතර කම්මන්ත්‍රණය කියන පාඩමට පළවෙනි පාඩම. මොකද්ද සතර කම්මන්ත්‍රණය ඔයගොල්ලෝ දන්නවා නේද? උමංග ජාතකයේ ආශ්‍රයෙන් තමයි එන්නේ 550 ජාතක පොතේ තියෙන නේද? ඉතින් එතකොට ඒ විස්තරය මම කියන්න යන්නේ නැහැ. තේරුණාද? අපි බලමු මේ සතර කම්මන්ත්‍රණය පාඩම ගත්තාම නේද කොටස් ගණනාවක් තියෙනවා. කොටස් හතරක් තියෙනවා ලොකු පාඩමක්. නේද? එතකොට දෙයියනේ කොහොමද අපි මේ මෙච්චර ලොකු පාඩමකින් උදාහරණ කඩපාඩම් කරගන්නේ නේද? එතකොට මේකේ තියෙනවා සේරම අපි කඩපාඩම් කරන්න ඕනද? හරිද? නැහැ පුතේ එහෙම දෙයක් නැහැ. හරිද ඔය හැම පාඩමකින්ම නේද උදාහරණ තුනක් හෝ හතරක් තිබ්බහම ඕනම ප්‍රශ්නයකට අපිට පුළුවන් උත්තර ලියන්න. ඒක මාර කතාවක් නේ සර්. නේද? ඒක මාර කතාවක් නෙමෙයි. ඒක එහෙම දෙයක් තමයි. තේරුණාද? ඇත්තටම පුතේ ඕගොල්ලන්ට පුළුවන් ඕක ඇතුලේ තියෙනවා නේද හැම පැත්තරම යොදවන්න පුළුවන් උදාහරණ කීපයක්. ඒ ටික තමයි ඕගොල්ලෝ කටපාඩම් කරගන්න ඕනේ. නේද? සතරගම් මන්ත්‍රණය ගියත්, ගුත්තිල කාව්‍යයට ගියත් නේද? ගංගා සංගීතය ගියත් බද්දේගමට ගියත් දෙනාතරහැමට ගියත් ඔය 10 සාහිත්‍ය 11 සාහිත්‍ය හැම සාහිත්‍ය පාඩමකින්ම පුතේ තේරෙනවා දැන් ගුත්තිල කාව්‍යය හිතන්න ගුත්තිල කාව්‍යයේ කවි 30 ගානක් ඕගොල්ලන්ට හම්බ වෙනවා එතකොට 30 ගානම කටපාඩම් කරන්න ඕනේද අපි නැහැ 30 ගානම කටපාඩම් කරන්න ඕනේ නැහැ නමුත් කටපාඩම් කරගන්න ඕන මොකද අපිට ඒක අර්ථ අවබෝධය ලියන්න වෙන නිසා නමුත් මම කියන්නේ අර 30 ගානම සුමදරුව කටපාඩම් කරන්න අවශ්‍යතාවයක් නැහැ තේරුණාද विचार प्रश्न वलट विचार प्रश्न वलट अत्यावश्य उदाहरण की पत्तीन पुते एटिक मतक तीयागन वगेम तम एक ओण पेत हरवण पुलवांगोनी मेन एक කතාවක්තමයි මේ කියන්නේ යන්නේ බලන්න ඕගොල්ලන්ට සතරකම් මන්ත්‍රණයෙන් මම එක උදාහරණයක් අරන් තියෙනවා දේවයන් වහන්සේ නුඹ වහන්සේගේ කන මෑතට නමාලෝ මැනව මේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය නම් වන්නේය මොකද්ද දේවයන් වහන්සේ නුඹ වහන්සේගේ කන මෑතට නමාලෝ මැනව මේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය නම් වන්නේය මේක සතරකම් මන්ත්‍රණයේ පාඩමේ අත්‍යවශ්‍යම උද්දුතයක් බවට පත් වෙනවා තේරුණාද අනිවාර්යෙන් කටපාඩම් කළ යුතුයි තේරුණාද අපි බලමු මේක විවිධාකාර වලට හරවන්න පුළුවන්ද මොන ප්‍රශ්න වලටද හරවන්න පුළුවන් කියන එක පුතේ මේක එක පැත්තකින් අපිට හරවන්න පුළුවන් තේරුණාද එක පැත්තකින් අපෙන් ප්‍රශ්නයක් අහනවා මෙහෙන් ප්‍රශ්නයක් අහනවා මොකද්ද ජාතක කතා කරුවා විසින් නේද කුතුහලයේ දනවන ආකාරයෙන් කතා වස්තු නිර්මාණය කිරීමට දැක්වූ හැකියාව උම්මංග ජාතකයේ අසුරෙන් උදාහරණ සහිතව විමසන්න. එතකොට අහන්නේ මොකද්ද කුතුහලයේ දැනෙන්න ජාතක කතා කරුවා කතාව නිර්මාණය කරේ කොහොමද? නේද? ඒක උම්මංග ජාතකයේ අසුරෙන් විමසන්න. එතකොට මේක ගන්න පුළුවන් අපිට කුතුහලයේ කියන කොටසට. කොහොමද? කුතුහලයෙන් නේද? කුතුහලයෙන් යුතුව නිරූපණය කරලා තියෙනවා. තේරුණාද කිනේ? එතකොට කුතුහලයෙන් යුතු අවස්ථා නිරූපණය කියලා ප්‍රශ්නය ආවා කියන්නේ කුතුහලයෙන් යුතු අවස්ථා නිරූපණය උමංග ජාතකයේ නිරූපණය කර ඇති ආකාරය උදාහරණ සහිතව විමසන්න ඔය කෝකට ප්‍රශ්නය කුතුහලයේ පැත්තෙන් ඇහුවොත් හරිද එතකොට සෑම ප්‍රශ්නයක්ම කියන්න වෙලාව මදිමට හරිද එතකොට කුතුහලයට කොහොමද ගන්නෙ
දේවයන්වහන්සේ නුඹ වහන්සේගේ කනන මෑතර නමාලෝ මැනව මේ මන්ත්‍රණය සතරකම් මන්ත්‍රණය නම් වෙන්නේ දැන් කේවට උදේම හීන දැකලා නේද සම්පසප සම්පත්තික වැඩි කර ගන්න ඕනේ කියලා තීරණය කරනවනේ ඒකල රජතුමාගේ ඔළුවට දම්මන්න හදනවා තමන්ගේ වාසී උදෙසා මොකද්ද කරන්න යන්නේ මුළු දඹදිවම ආක්‍රමණය කර ගන්න එතකොට පුළුවන් තව මේ තියෙන සප සම්පත් වර්ධනය කර ගන්න ඊට පස්සේ ගිහින් කියනවා දේවයන්වහන්සේ කොටපිය යුතු කතාවක් ඇත නේද රාජමාලිගාවට ගිහලා දේවයන්වහන්සේගේ මාලිගාවට ගිහිල්ලා ඉන්න තැනට ගිහින් කියනවා මට කතාවක් තියෙනවා ඔයාලට කියන්න කියලා හරිද එතකොට අපිට කුතුහලයක් ලොකුවට එන්නේ නැහැ. නමුත් රජතුමා කීට පස්සේ කියන දෙයකින් තමයි අපිට කුතුහලය ඇති වෙන්නේ. මොකද්ද? රජතුමා කියනෝනේ කියවිදක් තියනවා නම් කියන්න කියලා. නේද? කියවාචාරණි කියලා. නේද? එතකොට කියනවා දේවයන් වහන්සේ ඇතුළු නුවරදී රහස් කිලීමට නොබුලුවන මගුල් වුණට යම්ම. නේද? එතකොට කියනවා ඇතුළු නුවර රහස් කියන්න බෑ මගුල් වුණට යන්න. ආන් කුතුහලය එනවා අපිට. කුතුහලය එනවා අපිට. ඇයි? මොකද්ද මේ කියන්න හදන්නේ මෙයා? නේද? ඇයි මෙතන කියන්න බැරි? මොකද්ද මෙතන කියන්න බැරි රහස? ආන් කුතුහලේ ටිකක් ආවා අපිට නේ. එතකොට ඒ කුතුහලේ වඩා තීව්‍ර වෙනවා පුතේ මෙන්න මෙතනදී. මගුල් වෙනට ගිහිල්ලා වටේට ලොකු ආරක්ෂාවක් දාලා ඒ දෙන්න විතරක් එක තැනක වාඩි වෙලා ඉඳලා ඉඳිත් කියනවනේ කිව යුතු යමක් තියෙනවා නම් කියන්න කියලා ආපහු සැරයක් මගුල් වෙනදී රජතුමා. නේද? කවුද මේ රජතුමා? රක්මදාත රජතුමා. නේද? ඊට පස්සෙත් කියන්නේ මෙන්න මේක. දේවයන් වහන්සේ නුඹ වහන්සේගේ කන මෑතර නමාලු වෙනු මේ වන්ත්‍රණේ සතර කම්මන්ත. දැන් අපිට දැන් මාර ප්‍රශ්නයක් එනවනේ පුතේ. මොකද්ද? දැන් මාලිගාවේ කියන්න බෑ කියලා මගුල් ලුණේට ගියා. දැන් මගුල් ලුණේත් දෙන්න මෙහෙම ළඟ ඉඳි. නේද? තවත් ඇයි ලං වෙන්න කියන්නේ? මොකද්ද මේ තරම්ම මේක? නේද? මොකද්ද මේ තරම්ම මේ අර අපිට ඇති වෙන ඊළඟ අවස්ථාව ගැන ඇති වෙන නේද හැංගීම තමයි කුතුහලය කියලා කියන්නේ. අර නොසන්සිඳන දේ. නේද? මොකද්ද මේ කේවට්ට කියන්න ලෑස්ති වෙන්නේ? මොකද්ද මේ කේවට්ට කියන්න ලෑස්ති? ඇයි මෙච්චර කියන්න බැරි? එතකොට අපිට කුතුහලයෙන් යුතු අවස්ථා නිරූපණයට මේ උදාහරණේ ගන්න බැරිද? ගන්න පුළුවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කුතුහලයෙන් යුතු අවස්ථා නිරූපණයට අපිට මේක එකෙන්ම ගන්න පුළුවන් නේද ඕගොල්ලන්ගේ වචනෙන් කිව්වොත් එතකොට තව මොන ප්‍රශ්න වලටද මේකෙන් අහන්න පුළුවන්නේ දැන් පුතේ ඕගොල්ලන්ගෙන් ඇහුවා කියලා හිතන්නකො ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට කොහොමද සතර කම්මන්ත්‍රණයේ තු මේ උම්මංග ජාතකයේ තුල නේද කේවට්ට සහ බ්‍රහ්මදත්ත රජුරුවන් විසින් නේද 100ක් දඹදිව රාජධානින් ආක්‍රමණය කිරීමට නේද සූදානම් වන ආකාරය පිළිබඳ උදාහරණ විමසන්න කිව්වොත් එහෙම ප්‍රශ්න අහන්නත් ඉඩ තියෙනවා නැත්තම් මෙහෙම සතර කම්මන්ත්‍රණයට එරෙහිව මහෝෂද පඬිතුමන් විසින් නැගී සිටි ආකාරය පිළිබඳ විමසන්න ප්‍රශ්න කොහොමයිද කියන එක අපි දන්නේ නැහැ නේ පුතේ තේරුණාද එතකොටත් මේ උදාහරණ ගන්න බැරිද අපිට ඒකට මොකද්ද අපිට කියන්න පුළුවන්නේ නේද අපිට ਵਿਚාරය ඇතුලේ අපි කියාගෙන යනකොට නේද අපිට මේ උදාහරණ දාලා කියන්න පුළුවා කේවට්ට විසින් මේ සැරසෙන්නේ නේද විනාශකාරී සැලසුමකට නේද එතකොට මේ සැලසුමට තමයි මහෝෂද පඬිතුමා විරුද්ධව නැගී සිටින්නේ අපි උදාහරණ සහිත ඔප්පු කරන්න එපා උද්දුත දාලා නේද එතකොට අපිට පුළුවන් සතර කම්මන්ත්‍රණයට එරෙහිවන නැත්තම් සතර කම්මන්ත්‍රණයේ සූදානම් වෙන ආකාරයකින් මොනවා හරි ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පුළුවන් අනිවාර්යෙන්ම මේක එතෙන්ට දාගන්න නේද එතකොට ඕගොල්ලන්ගේ භාෂාව ගැන ප්‍රශ්නයක් අහනවා කියන්නකො මොකද්ද භාෂාව සම්බන්ධව ප්‍රශ්නයක් අහනවා කියන්නකො නේද උම්මංග ජාතකයේ තුල මොකද්ද අපි කියමු සරල භාෂාව භාවිතා කරන නැත්නම් රචනා උපක්‍රම භාවිතා කර ඇති ආකාරය පිළිබඳව විමසන්න කියලා නේද උදාහරණ සහිතව විමසන්න භාෂාව ගැන ඕගොල්ලන්ට භාෂාව ගැන කියනකොට අපිට කියන්න දේවල් ගොඩාක් තියෙනවා මොනවද උපමා ගැන කියන්න පුළුවන් රූපක ගැන කියන්න පුළුවන් නේද ඊට පස්සේ කෙටි වැකි තියෙනවා නම් ඒවා ගැන කියන්න පුළුවන් දිගු වැකි ගැන කියන්න පුළුවන් අනුප්‍රාස ගැන කියන්න පුළුවන් නේද පාලි සංස්කෘතික ගැන කියන්න පුළුවන් භාෂාව ඇතුලේ ඒ වගේම තමයි අපිට තව කියන්න පුළුවන් සංවාදශීලී බස් වහරවල් තිබිලා තියෙනවා මේක ඇතුලේ නේද ඒකත් සංවාදශීලී බස් රටාවක් භාෂාව ඇතුලේ තියෙන එක් විශේෂතාවය ඉතින් මේක සංවාදශීලී බස් රටාවට ගන්න බැරිද ගන්න පුළුවන් දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ කන මෑතර නමාලුව මෙනු මේ මන්ත්‍රණීය සතර කම්මන්ත්‍රණීය නම් වන්නේ නේද ඒක සංවාදශීලී යෙදුමක් හරිද ඉතින් ඒක මේ ප්‍රශ්නෙට හරවන්න බැරිද හරවන්න පුළුවන්නේ තව මොනවද ගන්න පුළුවන්නේ ප්‍රශ්න අපි තව කල්පනා කරලා බලමු තව මොනවා හරි මේ දේවයන් වහන්සේ ඔබ වහන්සේගේ කන මෑතර නමාලුව මෙනව කියන මේ කොමු උදාහරණේ ඕල් රවුන්ඩ් උදාහරණේ තව කොහෙට හරි කරකන්න පුළුවන්ද කියන එක අපි බලමු චුට්ටක් තේරුණාද කියන එක අපි බලමු දැන් පුතේ මම මෙන්න මේ විදිහේ ප්‍රශ්නයකට ගියොත් එහෙම කොයි විදිහේ ප්‍රශ්නයක්ද දැන් ඔයගොල්ලන්ට මේ ආකාර කීපයකින්ම ප්‍රශ්න යොමු වෙන්න පුළුවන් පුතේ තේරුණාද ඕනම ආකාරයකින් ප්‍රශ්න යොමු වෙන්න පුළුවන් තේරුණාද ඕගොල්ලන්ගෙන් අහනවා කියන්නේ මොකද්ද කේවට්ටකින් කේවට්ට ගැන දැන් මේ භාෂාව ගැන කුතුහලය ගැන නේද ඕගොල්ලන්ගෙන් අහනවා චරිත නිරූපණ ගැන මොකද්ද චරිත නිරූපණ ගැන තේරුණාද චරිත නිරූපණ ගැන කියනකොට නේද ඕගොල්ලන්ගෙන් අහනවා කේවට්ට යනු නේද ආත්මార్థකාමී චරිතයක විමසන්න කියලා මම මේ සරල ප්‍රශ්න කියන්නේ මේ ලොකු දේවල් දාන්න නෙමෙයි ඔළුවට හරිද එතකොට කේවට්ට කියන කෙනා ආත්මార్థකාමී චරිතයක් කියනකොට ඕගොල්ලන්ට අවශ්‍යම ඕන වෙන උදාහරණයක් තමයි මේක නේද කේවට්ටගේ නැත්තම් කේවට්ටගේ යුද සැලසුම් කරණය ගැන අහනවා කියන්නකෝ ඔය කෝකටත් මේ උදාහරණ ගන්න පුළුවන්
නේද අපිට කියන්න පුළුවන් මේ මේ තමයි කේවට ආරාඳින තැන නේද මේක තමයි ආරම්භ කරන තැන මේ විදිහට මගුල් වෙනට ගිහිල්ලා තමයි රජතුමාට මේ නේද පණිවිඩය දෙන්නේ නැත්තම් රහස කියන්නේ නේද ඔව් මේ විදිහට මේ සියල්ලම දැන් යුදසලසුම් කරන එක ගැන අහුවොත් නැත්තම් චරිත නිරූපණය ගැන අහුවොත් එහෙම අපිට ওই දෙකටම කියන්න පුළුවන් මේ උදාහරණ දාලා චරිත නිරූපණය පැත්තෙන් අපිට ගන්න පුළුවන් කේවට යනු නේද යුදසලසුම් කරන ඊතා දක්ෂේ නේද එතකොට ඔහු ඊතා හොඳින් සලකලා බලලා තමයි හැමදේම කරන්නේ නේද එතකොට මේ කේවටගේ පුතේ අමානුෂික පැත්තක් තිබ්බා නමුත් කේවටත් දක්ෂේ තේරුණාද එතකොට මේ උදාහරණ දාලා අපිට බැරිද කියන්න මේ මෙයා බොහොම ඒ කියන්නේ අපි කියන්නේ අර ප්ලෑන් එකකට වැඩ කරනවා කියලා නේද සැලසුමක් ඇතුව දියත් වෙන මේ දේවල් කරනවා කියලා. ඉතින් 100ක්ම අල්ලනවනේ කේවට එක මිනිස්සෙක්ව මරන්න නැතුව. හැබැයි අන්තිමටම සීරලා මරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් එතකොට අන්න ඒ වගේ ප්‍රශ්නයකට වුණත් අපිට මේ උදාහරණේ එකම උදාහරණේ කරගන්න පුළුවන්. එතකොට මේ වගේ උදාහරණ කීපයක් තියෙනවා සතර කම්මන්ත්‍රණයේ ඇතුලේ. මේ වගේ උදාහරණ කීපයක් තියෙනවා. මම දැන් ඕගොල්ලන්ට කිව්වේ දැන් මේ සතර කම්මන්ත්‍රයේ ගොඩක් දිග හින්දා ඕගොල්ලන්ට හෙන ප්‍රශ්නයක් තියෙනවා මේ කොහෙන්ද උදාහරණ ගන්නේ මොනවද උදාහරණ ගන්නේ කියන එක. තේරෙනවද කියන එක? එහෙම ගැටලුවක් නෑ බුදේ. හැම පාඩමකින්ම මෙහෙම උදාහරණ ඕගොල්ලන්ට අපිට දෙන්න පුළුවන්. තේරෙනවද? ඕනම ප්‍රශ්නයකට ගොඩ යන්න මෙච්චර කල් අපි දුන්න ළමයි ගොඩ ගියෙත් එහෙම තමයි. තේරෙනවද? එතකොට මේ සාහිත්‍ය කියන එක අමාරු දෙයක් නෙමෙයි. හැබැයි පුතේ මේකේ ලියන කලාව අපි දැනගන්නට ඕනේ. තේරෙනවද? මම ගුත්තිල කාව්‍යයට ගියොත් එහෙම ගුත්තිල කාව්‍යයේ එක කවියකට මම ගියොත් ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙසයිද පස්සේක පණවන ලද නේද සුදුසු වස්නක ගොසින් උන් සඳ ඔය කවියෙන් ලියන්න පුළුවන් ප්‍රශ්න කොට මම කියන්නද පුතේ හරවන්න පුළුවන් හැබැයි අපි හරවන විදිය දැනගන්න ඕනේ ඒක දන්නවා ඒක අපිට පුළුවන් කියලා දෙන්න ඕගොල්ලන්ට තේරෙනවද ගුත්තිල ඇදුරු සඳ කියන එකේ ගත්තොත් එහෙම භාෂාව පැත්තෙන් විග්‍රහ කරන්න ගොඩක් ඒවා තියෙනවා මොනවාද පළවෙනි දේ තමයි නේද භාෂාව පැත්තෙන් ගත්තොත් එහෙම මේක තියෙන සරල භාෂාවක් හරිද ඊට පස්සේ සඳ කියලා වගේ බහු අර්ථවත් පද මේකේ භාවිතා කරලා තියෙනවා හරිද එතකොට තව දුරටත් ගත්තොත් එහෙම මේකේ මොනවාද තියෙන්නේ මේ තව දුරටත් ගත්තොත් එහෙම මේකේ තියෙනවා භාෂාව පැත්තෙන් ගත්තොත් එහෙම නේද මම කිව්වේ සරල භාෂාව සහ නේද බහු අර්ථවත් පද මේක ඇතුලේ භාවිතා කරලා තියෙනවා තව භාෂාව පැත්තෙන් ගත්තොත් එහෙම මේකේ තියෙන්නේ නේද ඒ කියන්නේ භාවිතා කරලා තියෙන භාෂාව චරිතයට උචිත බසක් තමයි මේකේ භාවිතා කරලා තියෙන්නේ ගුත්තිල ඇදුරු සඳ නේද සුදුසු අස්නෙක ගොසින් උන් සඳ වගේ ඒවා නේද චරිතයට උචිතයි ඒවා කියලා දෙන්න විග්‍රහ කරන්න කාලයක් නැහැ පුතේ හරිද එතකොට ඒ භාෂාව පැත්තෙන් අපිට එහෙම ලියන්න පුළුවන් කාව්‍ය අලංකාර පැත්තට ගියොත් එහෙම මේක ස්වභාවෝක්ති කවියක් නේද කාව්‍ය අලංකාර ගැන ලියන්න ඕන ඊට පස්සේ මේකේ එලි සමේ එලි වැට ආදී තියෙනවා නේද එතකොට මේ වගේ ශබ්ද අර්ථ තියෙනවා අර්ථ රස තියෙනවා ශබ්ද රස තියෙනවා නේද එතකොට විරිත් භාවිතාව ගැන අහුවොත් එහෙම කියන්න පුළුවන් නේද ගුත්තිල කාව්‍ය විරිත් කොහොමද දෙදලා තියෙන කියලා ප්‍රශ්නයක් ආද උදාහරණ දාලා ඔය කවිය දාලා අපිට පුළුවන් මොකද්ද කියන්නේ මේකේ තියෙන 9 11 9 14 ගී විරිතක් මාත්‍රා සමාන නේද එතකොට අන්න ඒ විදිහට මම මේ කියන්නේ මේ පාඩම් විකාරයක් කරගන්න එපා තේරුණා සාහිත්‍ය පාඩම් 16ක් තියෙනවා 16ෙම පුළුවන් පුතේ අපි කල්පනා කරොත් අපිට ඉතා හොඳින් උද්දෘත ගලපා ගැනීම කරන්න මම හිතනවා ඕගොල්ලන්ට පැහැදිලි ලොකු අවබෝධයක් එන්නේ නැති මේක ඒ කියන්නේ මේක ලේසි නෑ නමුත් මම කියන්නේ මේක අර කර්කශ කරගෙන කරගෙන යන්න ඕනේ නැහැ තේරුණාද කියන එක ඒක නිසා ඔය ඕනම පාඩමකට පුළුවන් නේද දැන් බලන්නකො ගුත්තිල කාව්‍යයේ ඒ කවියෙන් කොච්චර ප්‍රශ්න ටිකක් ආවරණය වුණාද කියන එක නේද දැන් මේ පාර අහලා තිබ්බේ ප්‍රශ්නේ මං හිතන්නේ ගුත්තිල කාව්‍යයේ වීණා වාදනයේ මිහිරි කරන්නට නේද ඒ වගේ ප්‍රශ්න වලට ඒක නොවෙන්න පුළුවන් නමුත් ඔය මම කියන උදාහරණ කවි මම සාමාන්‍ය කවි 4ක් 5ක් විතර දෙනවා ඒ කවි 4 5 ඇතුළත ඕනම ප්‍රශ්නයක් කව කරන්න පුළුවන් පුතේ තේරෙනවද හරි එතකොට අපි මේවා කතා කරමු ඉස්සරහට ඉතින් සම්බන්ධ වෙන දරුවෝ එන්න අපිත් එක්ක එකතු වෙන්න ඉතින් එහෙනම් අද දවසට ගිහින් එන්නම් ලොකු කාලයක් ගන්න බැහැ මට මම හිතනවා ඔයගොල්ලන්ට උද්දුත ගලපා ගැනීම සම්බන්ධව ලොකු විස්තරයක් මෙතන ලැබෙන්නේ නැති ලොකු දැනුමක් මේ හැමදේම කියන්න ඇත්තටම කාලෙම අදි ඉතින් අපි නැවත මුණ ගැහෙනකන් ආයේ දවසක හැම දරුවෙකුටම තෙරුවන් සරණයි අපි දවසක නැවත මුණ ගැහෙමු